ආයුබෝවන් විශ්වකර්ම YouTube නාලිකාවත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඔබව ඉතාම සාදරයෙන් පිළිගන්නවා. එළඹෙන ජුනි 15 වෙනිදා සිද්ධ වෙන ග්‍රහ මාරුවක් විශේෂ ග්‍රහ මාරුවක් සම්බන්ධව ඔබගේ ලග්නයට බලපානට පුළුවන් ආකාරය සම්බන්ධව තමයි අපි ඉදිරියේදී කතා කරන්නේ. මේ ජුනි 15 වෙනිදා සිද්ධ වෙන රවි මාරුවත් එක්ක දැනට උෂභ රාශිගත වෙලා ඉන්න රවි ජුනි 15 වෙනිදා මිථුන රාශියට සංක්‍රමණය වීමක් සිද්ධ වෙනවා. එතකොට ඉදිරි මාසයක් කාලය පුරාවට ජූලි 16 වෙනිදා දක්වා ගත්තාම මේ මිථුන රාශියේ ගමන් කරමින් ඉන්නවා. ඉතින් මේ කාල සීමාවේ මේ රවිගේ බලපෑමත් එක්ක කෙනෙකුගේ ජීවිතයේ විවිධ පැතිකඩයන් ඔස්සේ බලපෑම් කරන්නට පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ සම්බන්ධව අපි ඉදිරියේදී ලග්නෙන් ලග්නයට කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. අපි මුලින්ම හඳුන ගමු මේ රවි ග්‍රහයාගේ බලපෑම මොකක්ද කෙනෙකුගේ ජන්ම පත්‍රයකට ඇති කරන්න පුළුවන් සහ මොන වගේ ගති ලක්ෂණ වලින් යුත් ග්‍රහ ලෝකයක්ද කියන එක. අපි දන්නවා සෞරග්‍රහ මණ්ඩලයේ පීතෘ ග්‍රහය විදිහට රවි ග්‍රහය හඳුන්වන්නේ. එතකොට සියලු ග්‍රහවලල්ල ඉන්න අනිත් ග්‍රහයන්ගේ පාලනය තමන්ගේ යටතට නතු කරගත්ත ග්‍රහය විදිහට රවි ග්‍රහය හඳුන්වන්න පුළුවන්. ඉතින් අපි දන්නවා සබහාදහමේ ජීවය රැඳී තියෙන්නේ මේ රවි ග්‍රහයාගේ බලපෑමත් එක්ක. එතකොට කෙනෙක්ට සෞඛ්‍ය සම්පන්න බව, නිරෝගී බව මේ හැමදේම ළඟා කරලා දෙන්න මේ රවිගේ හිතකර බලපෑම වැදගත්. ඉතින් රවි ග්‍රහයා යහපත් පිහිටි ජන්ම පත්‍රවල අපි දන්නවා ඒ අයගේ ලක්ෂණ විදිහට නිර්භීතකම, එඩිතරකම, ධෛර්ය සම්පන්න ස්වභාවය. ඉතින් ඒ දේවල් ඇති කරන්නේ රවිගේ යහපත් බලපෑමත් එක්ක. කෙනෙක්ට තනතුරු ලාභ, ඒ වගේම අපි දන්නවා රජයේ රැකියාවලට විශේෂ යෝග පිහිටීම් තියෙන ජන්ම පත්‍රවල මේ රවිගේ විශේෂ බලපෑමක් අපි දකිනවා. ඉතින් ඒකත් එක්ක කෙනෙකුට කීර්ති, ප්‍රශංසා, ගරු නම්බුනාම ඔය දේවල් ලබන්නට මේ රවිගේ හිතකර බලපෑම අපිට වැදගත්. ඉතින් ඒක සහ අනිත් කාරණාව මේ රවිගේ විශේෂ බලපෑමත් එක්ක කෙනෙක් මූලිකත්වයට, නායකත්වයට මතුවන ස්වභාවයක් අපිට දැක ගන්නට පුළුවන්. ඒ එක්කම අපි අනිත් පැත්තත් බලන්නට ඕනි රවිගේ තියෙන අයහපත් පැත්ත. ඒ කියන්නේ රවිගේ අයහපත් පිහිටීමත් එක්ක යම් කෙනෙකුට ඇති කරන්නට පුළුවන් බලපෑම්. එතකොට විශේෂයෙන්ම කෙනෙක්ට මේ තුල ඇති වෙන්නට පුළුවන් ටිකක් තද ගති, ටිකක් මමත්වයත් එක්ක වැඩ කරන තමන්ගේ තද ස්වභාවයන්, එතකොට උඩඟු ස්වභාවයන්, ඒ වගේ දේවල් ඇති වෙලා සමහරවිට තමන් වටා ඉන්න පිරිසත් එක්ක වැඩ කරද්දී යම් අහිතකර බලපෑම මේ තත්ත්වයන් එක්ක ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ හින්දා මේ කියන කාරණා ඔක්කොම සංකලනය කරගෙන අපි ඉස්සරහට යමු ලග්නෙන් ලග්නයට මේ බලපෑම කොහොමද වෙන්නේ කියන කාරණාවත් එක්ක. අපි මුලින්ම බලමු මේෂ ලග්නයට මේ රවි මාරුව කොහොමද බලපාන්න පුළුවන් ආකාරය කියලා. මේෂ ලග්නෙහිම ඔබගේ පස්සැන්න නිරන්තරයෙන් පාලනයට ලක් වෙන්නේ රවි ග්‍රහයාගේ. එතකොට මේ රවි මාරුවත් එක්ක ඔබගේ ලග්නෙන් තුන්වැන්නට, එහෙමත් නැත්නම් අපි මෙතන හඳුන්වනවා භාවයක් විදියට ගත්තාම වික්‍රමස්ථානය කියලා. එතකොට පුද්ගලයෙක්ගේ ගත්තාම මේ භාවයක් විදියට මේ වික්‍රමස්ථානය තුළ අපි හඳුන ගන්න කරුණු විදියට ගත්තොත් කෙනෙක්ගේ වික්‍රමය, තමන්ගේ බලපරාක්‍රමය විහිදෙන ආකාරය, කෙනෙක්ගේ සහෝදරීන්, විශේෂයෙන්ම බාල සහෝදරීන්, පියවස ඥාතීන්, එතකොට ජන්මියගේ ගමන් බිමන් මේ සියල්ල තීරණය වෙන්නේ මේ ලග්නෙන් තුන්වැනි භාවය තුළ. ඉතින් ඔබට මේ රවි මාරුවත් එක්ක ලග්නෙන් තුන්වැන්නේ මේ රවි තැන්පත් වීමත් එක්ක ඔබට වෙනදට වඩා තමන්ගේ ආත්ම විශ්වාසයේ වැඩි දියුණුවක් ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම තමන්ගේ කරන කියන කටයුතු කරගනිද්දී තමන්ගේ ධෛර්ය සම්පන්න බව තමන්ගේ ඇතුළාන්තයෙන්ම මේ වෙලාවේ මතුවන වෙලාවක්. එතකොට තමන්ගේ කටයුතු ඉතාම ජයග්‍රාහී මානසිකත්වයක් තුළ මේ වෙලාවේ ඉස්සරහට අරගෙන යන්නට පුළුවන්. අනිත් කාරණාව රැකියා පරිසරය තුළ ගත්තාම රැකියා පරිසරය තුළ ඔබ මේ වෙලාවේ නායකත්වයට, මූලිකත්වයට මතුවන ස්වභාවයක් දැක ගන්නට ලැබේවි. ඒ කියන්නේ විශේෂයෙන්ම තමන්ගේ ඉහළ නිලධාරීන් තමන්ට වැඩියෙන් වගකීම් පවරන්නට පුළුවන් තමන් විශ්වාස කළා. ඒත් එක්කම තමන් යටතට යම් පිරිසක් පාලනයට යෙදවෙන්නට පුළුවන්, මූලිකත්වයට පාලනයට යෙදවෙන්නට පුළුවන්. ඉතින් ඒ හින්දා ඒ තත්ත්වයන් විශේෂයෙන්ම අර නායකත්ව ගතිගුණ මතුවෙන වෙලාවක් මේක. ඉතින් ඒකත් එක්ක ඔබට ඒ තියෙන ලක්ෂණය මේ මාසේ කාලේ පුරාවට ප්‍රයෝජනයට ගන්න පුළුවන් තමන්ගේ චිත්ත ධෛර්යය මේ වෙලාවේ වැඩි දියුණු වීමක් වෙන හින්දා. අනිත් කාරණාව විශේෂයෙන්ම රජයේ රැකියාව ඔබ අපේක්ෂාවෙන් හිටියානම්
රජය රැකියා කටයුතු කරන අයටත් මේ වෙලාවේ තමන්ගේ කටයුතු ඉතාම සුමටව කරගෙන යන්නට පුළුවන් තත්ත්වයක් තියෙනවා. හේතුව තමන්ගේ වටා ඉන්න තමන්ගේ ආශ්‍රිතයින් මේ වෙලාවේ තමන්ට හොඳ සහයෝගයක් තමන් වැඩ කරන පරිසරය තුළ ලබා දෙනවා. ඉතින් ඒකත් එක්ක ඔබට ඒ කටයුතු හොඳින් කරගෙන යන්නට පුළුවන්. මේ තත්ත්වය තමයි මේෂ ලග්න හිමි ඔබගේ තියෙන ගහ පීටීම් එක මේ තියෙන රවි මාරුවත් එක්ක බලපාන කාරණා වෙන්නේ. උෂභ ලග්නය, උෂභ ලග්න හිමි ඔබගේ ලග්නයෙන් හතරවැන්න පාලනය කරන්නේ මේ රවි ග්‍රහය විසින්. එතකොට මේ රවි මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් දෙවැන්නට ගමන් කරන්නේ මේ. එතකොට ලග්නයෙන් දෙවැන්න අපි හඳුන්වනවා ධනස්ථානයේ, එහෙම නැත්නම් කුටුම්බස්ථානයේ විදිහට. ඒතර පුද්ගලයෙකුගේ ගත්තහම අත ඉතිරි මුදල්, විශේෂයෙන්ම ලෞකික සැප සම්පත් සම්බන්ධයෙන්, ගෘහ ජීවිතය සම්බන්ධයෙන්, මේ හැම කාරණාවක් එක්කම දියුණුව, පිරිහීම, විශේෂයෙන්ම වාක් ශක්තිය කියන කාරණාවලට මේ ලග්නයෙන් දෙවැන්න බලපානවා. ඉතින් ලග්නයෙන් දෙවැන්නත් මේ රවි මාරුවත් එක්ක ඔබ විශේෂයෙන්ම පරිස්සම් වෙන්නට ඕනේ. විශේෂයෙන්ම ඔබ කතා කරන කතා විලාශයන් තුළ තමන්ගේ වචන ගොඩාක් වෙලාවට තමන්ට පෙරලා යම් අවාසිදායක තත්ත්ව මේ වෙලාවේ ඇති කරන්නට පුළුවන් හින්දා ඔබ වචන පාවිච්චියේදී විශේෂයෙන්ම රැකියා පරිසරයේ හෝ වේවා, තමන්ගේ ගෘහ ජීවිතය තුළ වේවා, තමන්ගේ වටා ඉන්න පිරිස එක්ක මේ වෙලාවේ ටිකක් අවබෝධයෙන් ඒ අයට ඇහුම්කන් දීලා කටයුතු කරන්න උත්සාහ කරන්න. නැත්නම් තමන්ගේ වචන පෙරලා තමන්ට අවාසිදායක තත්ත්ව ඇති කර හැකි හින්දා. එතකොට ඔබට මේ වෙලාවේ ගත්තහම විදේශගත වීම අපේක්ෂා කරගෙන ඉන්නවා නම් කෙනෙක් ඒ විදේශගත වීම වලට මේ වෙලාවේ වැඩි ඉඩකඩක් තිබෙනවා. ඒ විදේශ මූලාශ්‍ර වලින් ධනය උපයන අයටත් මේ වෙලාවේ ඒ සම්බන්ධයෙන් ඉතාම ධනාත්මක විදිහට ඉදිරියට ගමන් කරන්නට පුළුවන්. අනිත් කාරණාව දේපල මිලට ගැනීම වගේ දේවල් වල ඔබ අපේක්ෂා කරමින් හිටියනම්, අලුතෙන් දෙයක් මිලට ගන්න අපේක්ෂා කරමින් හිටියනම් මේ වෙලාවේ ඒ සම්බන්ධව ඔබට යහපත් තත්ත්වයක් තිබෙනවා. අනිත් එක තමයි කාලයක් තිස්සේ ඔබට විකුණ ගන්නට බැරුව යම් දේපලක් මේ කාල සීමාවේ අවහිරතාවලට ඔබ ලක් වෙලා හිටියනම් ඒවා निराකරණය වෙලා මේ වෙලාවේ ඔබට ඒ දේවල් සාර්ථක කරගන්න වැඩි ඉඩකඩක් තිබෙනවා. මූල්‍ය තත්ත්වය සාමාන්‍ය විදිහට ස්ථාවරව පවත්වාගෙන යන්න පුළුවන්. නමුත් අර මම කලින් කිව්වා වගේ ඔබ විශේෂයෙන්ම පරිස්සම් වෙන්නට ඕනේ ඔබේ වචන එක්ක ගනුදෙනු කරද්දි. ඉතින් මේ තත්ත්වය තමයි උෂභ ලග්න හිමි ඔබට මේ ග්‍රහ මාරුවත් එක්ක බලපාන්නේ. මිතුන ලග්නය, මිතුන ලග්නයේ හිමි ඔබගේ ලග්නයෙන් තුන්වැන්න පාලනය කරන්නේ රවි ග්‍රහය විසින්. එතකොට මේ රවි මාරුවත් එක්ක ඔබගේ ලග්නයට තමයි මේ රවි ගමන් කරන්නේ. රවි ලග්නගත වීමත් එක්ක තියෙන විශේෂත්වය තමයි රවි අපි ලග්නස්ථානයේ විදිහට ගතොත් අපි දන්නවා ලග්නස්ථානයේ නිවේදනය කරන කණ විදිහට කෙනෙක්ගේ චරිත ලක්ෂණ, පෞරුෂය, ජය පරාජය, එතකොට සෞඛ්‍ය පැත්ත, ඔය කියන කාරණා සියල්ල මේ ලග්නයෙන් අපිට සැලකිලට ගන්න පුළුවන්. ලග්නස්ථානය කියන්නේ ඇත්තටම ජන්මපත්‍රයක ඉතාම සුවිශේෂී ස්ථානයක්. එතකොට මේ කාරණාවත් එක්ක රවි ලග්නගත වීමත් එක්ක ඔබ ටිකක් ඍජු තීරණ, තනි තීරණ, තද ස්වභාවයක් ඔබට ඇති වෙන්නට පුළුවන්. ඒ කියන්නේ අනිත් අයගේ අදහස් වලට වැඩිය නතු වෙන්නේ නැතුව ටිකක් තමන්ගේ ගමනක් යන්නට උත්සාහ කරන ස්වභාවයක් මේ වෙලාවේ ඇති කරනවා. ඒ හින්දා ඔබ මේ කාලෙදි ටිකක් සැලකිලිමත් වෙන්න තමන්ගේ රැකියා පරිසරය තුළ හෝ වේවා තමන්ගේ ගෘහ ජීවිතය තුළ වුණත් අනිත් අයගේ අදහස් එක්කල චුට්ටක් මේ වෙලාවේ යන්නට පුළුවන් නම් ඔබට සාමාන්‍ය පරිදි තමන්ගේ කටයුතු කරගෙන යන්නට පුළුවන්. රැකියා පරිසරය තුළ ගත්තාම තමන්ගේ කණ්ඩායමත් එක්ක සාකච්ඡා කරලා ඒ සාකච්ඡා මාර්ගයෙන් තියෙන අදහස් අරගෙන හොඳ තත්ත්වයක් තමන්ට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම පෞල් ජීවිතය තුළත් ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ඔබට ටිකක් වෙනදට වඩා වැඩි ආයාසයක් දරන්නට සිද්ධ වේවි තමන්ගේ කටයුතු සාර්ථක කරගන්න. නමුත් ඔබට ඔබගේ ඔබ මිතුන ලග්න හිමියෙක් විදිහට ඔබට සියුම් බුද්ධියක් තියෙන කෙනෙක් කොහොමත්, ඉතින් ඒකත් එක්ක හොඳ මේ තමන්ගේ තියෙන ධනාත්මක කරුණුත් අවබෝධ කරගෙන තමන්ගේ මේ තියෙන යම් පෙනලා දුන්න දේවල් සම්බන්ධයෙන් වැඩි අවධානයක් දීලා ඔබට මේ කාරණා තුළ ඉස්සරහට යන්න පුළුවන්. අනිත් එක තමයි ඔබ මානසික කායික සෞඛ්‍ය සම්බන්ධයෙන් මේ වෙලාවේ ටිකක් සැලකිලිමත් වෙන්න. මොකද පීඩන තත්ත්වයන් උඩ සමහර ලාවට තමන්ට සෞඛ්‍ය වශයෙන් යම් ගැටලුකාරී තත්ත්ව සුළු
සුළුවෙන් ඇති කරන්නට පුළුවන් හින්දා ඒ තත්ත්වයන් පිළිබඳවත් අවබෝධයට ගන්න. කටක ලග්නය. කටක ලග්නයේ හිමි ඔබගේ ලග්නයෙන් දෙවැන්න පාලනය කරන ලබන්නේ මේ රවි ග්‍රහය විසින්. එතකොට මේ රවි මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් 12වැන්නට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. අපි 12වැන්න හඳුන්වනු ලබනවා භාවයක් විදිහට ගත්තාම වැයස්ථානය කියලා. මේ වැයස්ථානය තුළ අපි දන්නවා පුද්ගලයෙකුගේ වියදම් පැත්ත, දුක්ඛම් කටළු, එතකොට හානි වෙන්න පුළුවන් දේවල්, වස්තු භංග වෙන්න පුළුවන් කාරණා, රැවටීම් වලට, මුලාවීම් වලට ලක් වෙන්න පුළුවන් හේතු, එතකොට නීති කරුණු, විදේශගත වීම, මේ කාරණාත් එක්ක තමයි අපිට මේ භාවයක් විදිහට ගත්තාම ලග්නයෙන් 12වැන්න හඳුන ගන්නට පුළුවන්. ඉතින් මේ ලග්නයෙන් 12වැන්නට රවි ගමන් කිරීම තුළ කටක ලග්නෙහිමි ඔබගේ වියදම් වල සැලකිය යුතු ඉහළ යාමක් සිද්ධ වෙන්නට පුළුවන්. මේ වෙලාවේ ටිකක් වියදම් අධිකයි හිත. ඒ කියන්නේ අපි දන්නවා සමහර ලාවට අපිට නොසිතූ වියදම් යම් ආකාරයකින් වෙලා සමහර ලාවට අපිට වියදම් යම් ආකාරයකට කලමනාකරණය කරගන්නට ටිකක් අපොහසත් වෙන්නට පුළුවන්. ඉතින් ඒ සම්බන්ධයෙන් ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේම මේ වෙලාවේ නීතිමය වශයෙන් යම් කරුණු මතුවලා තිබෙනවා නම් ඔබට නීතිය ඉදිරියේ යම් දේවල් ක්‍රියාත්මක වෙනවා නම් ඔබ සම්බන්ධයෙන් මේ වෙලාවේ ටිකක් වැඩි අවධානය දීලා මේ සම්බන්ධව කටයුතු කරන්න. ඔබට යහපත් ධනාත්මක කාරණාවක් තිබෙනවා. මේ විදේශගත වීම අපේක්ෂාවෙන් ඉන්න අයට මේ කාල සීමාවේ විදේශගත අපේක්ෂා ඉටු වෙන්නට ඔබට හැකියාව තිබෙනවා. ඉතින් විදේශගත වීම තුළින් ඒ මූලාශ්‍ර තුළින් තමන්ට ධනය උපයන්නට මේ කාල සීමාවේ ඉඩකඩක් තියෙනවා. මේ කාල සීමාව ඔබට ටිකක් සාමාන්‍ය විදිහට ගත කරන්නට පුළුවන් නම් විශේෂයෙන්ම ආයෝජන විශාල තීන්දුව තීරණවලට යන්නේ නැතුව ටිකක් මධ්‍යස්ථ විදිහට මේ කාල සීමාව තරණය කරන්නට පුළුවන් නම් ඔබට මේ කාල සීමාවේ යහපත් ප්‍රතිඵල ළඟා කරගන්නට හැකියාව තිබෙනවා. ඒ වගේම ටිකක් සෞඛ්‍ය පැත්තෙන් ගත්තාම මේ කාල සීමාවේ ටිකක් උෂ්ණ අධික බවක් තමන්ගේ ශරීරය තුළ ඇති වෙනවා. එතකොට ඒකත් එක්ක උෂ්ණ රෝග හටගන්නට පුළුවන්. විශේෂයෙන්ම ඉරුවාරදය, හිසරදය වගේ තත්ත්වයන් මේ වෙලාවේ ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ තත්ත්වත් අවබෝධ කරගෙන සෞඛ්‍ය පැත්තෙන් මේ කාල සීමාව සම්බන්ධයෙන් ඔබට ඉස්සරහට යන්නට පුළුවන්. සිංහ ලග්නය. සිංහ ලග්න හිමි ඔබගේ ලග්නාධිපති වෙන්නේ රවි. එතකොට පාලක අයිතිය හිමි වෙන්නේ ඔබේ රවි ග්‍රහයට. එතකොට මේ ග්‍රහ මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් 11වැන්නට, එහෙමත් නැත්නම් අයස්ථානය, ලාභස්ථානය විදිහට අපි හඳුන්වනවා මේ භාවය. එතකොට ලග්නයෙන් 11වැන්න තමයි කෙනෙක්ගේ ආදායම් තත්ත්ව සම්බන්ධයෙන් විශේෂයෙන්ම තීරණය කරන්නට පුළුවන් ස්ථානය. එතකොට සමාජ සම්බන්ධතා, කෙනෙක්ගේ අරමුණු, අපේක්ෂාවන්, මේ දේවල් මේ ලග්නයේ 11වැන්න තුළ ලාභස්ථානය තුළ නිරූපණය වෙන කරුණු. ඉතින් මේකත් එක්ක ඔබට මේ ග්‍රහ මාරුව ඉතාම ධනාත්මකයි. මේ සිංහ ලග්න හිමි ඔබට තමන්ට විශේෂයෙන්ම සමාජ සම්බන්ධතා එක්ක කටයුතු කරන, පොදු කටයුතු, විශේෂයෙන්ම දේශපාලන කටයුතු වගේ නිරත වෙලා ඉන්න, මිනිස්සුත් එක්ක ගැටිලා කටයුතු කරන, පිරිස් බලයත් එක්ක වැඩ කරන අයට මේ වෙලාවේ මේ කාරණාවත් එක්ක ඉතාම වාසිදායක තත්ත්වයක් තිබෙනවා. ඒත් එක්කම ඔබට රැකියා පරිසරය තුළ ගත්තත් මේ වෙලාවේ තමන්ට සම්බන්ධතාවලදී ඉතාම හොඳ තත්ත්වයක් තිබෙනවා. තමන්ට සම්බන්ධතා හොඳින් පවත්වාගෙන රැකියාවේ කටයුතු සාර්ථකව කරගන්නට හැකියාව තිබෙනවා. එතකොට මේ කාල සීමාවේ ගත්තාම අපි සම්බන්ධතාවලට විශේෂයෙන්ම තැනක් දෙන්නට පුළුවන්. සමහරවිට හුදෙකලාව හිටපු සමහර අයට යම් අලුත් සම්බන්ධතා ගොඩනැගෙන, මිත්‍ර සම්බන්ධතා, ප්‍රේම සම්බන්ධතා ඇති වෙලා ඒ අයගේ අපේක්ෂාවන් මේ වෙලාවේ ඉෂ්ට වෙන්නට පුළුවන්. තමන්ට නොසිතූ වෙලාවක යම් ආකාරයේ සම්බන්ධතා නිර්මාණය වෙලා ඒ අයගේ සම්බන්ධතා තුළින් තමන්ගේ කටයුතු වලට යම් රුකුලක් ඒ සම්බන්ධතා තුළ ඇති වෙන්නට මේ කාල සීමාවේ ඉඩකඩ තිබෙනවා. ඔබට පවුල තුළ වුණත් යම්කිසි සැලසුමක් ඇති කරගන්න පුළුවන්. තමන්ගේ පවුලේ දියුණුව උදෙසා මේ වෙලාවේ හැමෝම කතා කරනවා. මේ පවුලේ දියුණුව සම්බන්ධයෙන් අපි ගන්න ඕනේ පියවරයන් ඉස්සරහට මොනවද කියන එක, ඒ දේවල් එක්කලා ඔබට සිංහ ලග්න හිමි ඔබට මේ කාල සීමාව ඉතාම හොඳින් ගමන් කරන්නට පුළුවන් ලග්නාධිපති 11වැන්නේ ගමන් කිරීම හින්දා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්න හිමි ඔබගේ ලග්නයෙන් 12වැන්න පාලනය කරන්නේ මේ රවි ග්‍රහය විසින්. එතකොට මේ රවි මාරුවත් එක්ක ලග්නයෙන් 10වැන්නට, එහෙමත් නැත්නම් කර්මස්ථානය කියලා අපි හඳුන්වනවා, කෙනෙක්ගේ රැකියාවේ தত্ত্বය, එතකොට රැකියාවේ දියුණුව වගේ මේ හැමදේම මේ රැකියා භාවය තුළ ලග්නයෙන් 10වැන්න තුළ නිවේදනය කරන කරුණු. එතකොට ලග්නයෙන් 10වැන්නට රවි ගමන් කිරීමත් එක්ක ඔබගේ රැකියා පරිසරයේ
යම් ඉහළ යාමක් තමන්ගේ වගකීම් මේ වෙලාවේ තමන්ට අලුතෙන් පැවරෙන්නට පුළුවන් තමන්ගේ කාර්ය සාධනය අනිත් අයගේ ඇගීමට ලක් වෙන්නට පුළුවන් ජේෂ්ඨීන්ගේ ප්‍රශංසා තමන්ට ලබන්නට පුළුවන් ඉතින් මේ කාල සීමාව තුළ රැකියාවේ තත්වයේ ඉහළ යාමක් සිද්ධ වෙන්නට පුළුවන් එතකොට තනතුරු ලාභ අපේක්ෂාවෙන් හිටපු අයට තනතුරු උසස් සීම අපේක්ෂාවෙන් හිටපු අයට ඒ සම්බන්ධයෙන් ඉතාම යහපත් තමන්ගේ තනතුරු රැකියාව තනතුරු උසස් සීමලට මේ වෙලාවේ ඉඩකඩක් තිබෙනවා. අනිත් කාරණාව විශේෂයෙන්ම ඔබ ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ඒ සම්බන්ධවත් මේ කාල සීමාවේ තමන්ට වෙනදට වඩා හිතුවට වඩා යම් ලාභ මට්ටම් වලට තමන්ගේ ව්‍යාපාර කොටස පුළුල් කරගන්නට මේ වෙලාවේ හැකියාව තිබෙනවා. අනිත් එක විදේශගත වීම වලට අපේක්ෂාවම හිටු කෙනෙක් නම් ඔබ විදේශගත වෙන්නට මේ විදේශ මූලාශ්‍ර වලින් ධනය උපයන්නට ඔබට අවස්ථාව තිබෙනවා. ඉතින් මේ කාල සීමාව තුළ ටිකක් ඔබ කාර්ය බහුලයි. එතකොට රැකියා පරිසරයේ සාර්ථකත්වයේ අත් වෙනකොට අපි දන්නවා අපි ගෘහ ජීවිතය තුළ විශේෂ සැලකිල්ලක් යොමු කරන්නට ඕනි. අපි සමහර වෙලාවට ගොඩාක් අය රැකියාවත් එක්ක කාර්ය බහුල වෙනවා. සමහරවිට ගෘහ ජීවිතයේ යම් වගකීම් යුතුකම් කෙනෙක් යතින් යම් මගහැරීමක් වෙන්නට පුළුවන්. ඒ හින්දා අපි මේ වෘත්තීය සහ පුද්ගලික කියන අංශ දෙකම ඉතාම සමබරව පවත්වාගෙන ගියොත් තමයි අපිට සාර්ථක ගමනක් ඉදිරියට යන්න පුළුවන් වෙන්නේ. ඒ හින්දා ඔබ ඒ සම්බන්ධව අවබෝධ කරගෙන මේ කාල සීමාව ඉස්සරහට යන්න. තුලා ලග්නය. තුලා ලග්න හිමි ඔබගේ ලග්නයෙන් 11 වෙන භාවය පාලනය කරන්නේ මේ රවි ග්‍රහය විසින්. එතකොට මේ රවි මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් නව වෙන්නට ගමන් කිරීමක් සිද්ධ වෙනවා. එතකොට ලග්නයෙන් නව වෙන්න අපි ගන්නෙ භාග්‍යස්ථානයේ විදිහට. එතකොට භාග්‍යස්ථානය කියන්නේ කෙනෙක්ගේ ආගම දහමට තියෙන ලැදියාව, විශ්වාසය. එතකොට කෙනෙක් උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් අපිට මෙතනින් කියන්න පුළුවන්. ඒ වගේම දෙමාපියන්, ඒ වගේම සහෝදරයන් සමග තියෙන බැඳීම, ඒ දේවල් මේ නවවැන්නෙන් අපිට නිවේදනය කරන කරුණු. එතකොට මේ තුලා ලග්නෙහිම ඔබගේ මේ ලග්නයෙන් නවවැන්නට මේ ග්‍රහමාරුව සිද්ධ වීම තුළ ඔබගේ රැකියාවේ යම් වෙනස් වීමක්, අනපේක්ෂිත වෙනස් වීමක් ඔබට සිදුවන්නට පුළුවන්. එතකොට තමන් කරන රැකියාව තුළ යම් අංශ මාරු වීමක් වෙන්නට පුළුවන්. එහෙමත් නැත්නම් රැකියාව ස්ථාන මාරුවක් වෙන්නට පුළුවන්. ඒ සම්බන්ධව ඔබට කලින් පෙන්වලා දෙන්නේ ඒ තත්ත්වයන් පිළිබඳ අවබෝධයක් ගන්න අවශ්‍ය හින්දා. එතකොට දුරබැහැර ගමන් බිමන් යෙදෙන්නට පුළුවන් තුලා ලග්න හිමි ඔබට විදේශගත වීම අපේක්ෂාවෙන් ඉන්නවා නම් ඒ දේවල් වලට මේ වෙලාවේ සාර්ථක වෙන්නට වැඩි ඉඩකඩක් තිබෙනවා. එතකොට මේ වෙලාවේ තමන් පිළිබඳ විශ්වාසය තියලා කටයුතු කරන්න, විශේෂයෙන්ම තමන්ගේ හැකියාවන්, දක්ෂතාවයන් පිළිබඳ විශ්වාසය තියලා කටයුතු කරත් ඔබට සාමාන්‍ය පරිදි කටයුතු කරන්නට පුළුවන්. එතකොට ව්‍යාපාර කරන කෙනෙක් නම් ඔබට ටිකක් වෙනදට වඩා වැඩි ප්‍රයත්නයක් දරන්නට සිද්ධ වෙවි. තමන්ගේ කරන කටයුතු වලදී ටිකක් අභියෝගාත්මකයි, තමන්ට කරන කටයුතු වලදී අභියෝගාත්මකව තමයි ඉස්සරහට යන්න සිද්ධ වෙන්නේ. ඉතින් මේ අපි දන්නවා ලග්නයේ නවවැන්න තුළ තමන්ගේ පිය පාර්ශවයේ කියන එක නිරූපණය වෙනවා. ඉතින් පියාගේ සෞඛ්‍ය සම්බන්ධව විශේෂයෙන් වැඩි සැලකිල්ලක් දක්වන්න මේ කාල සීමාව තුළ. ඉතින් මේ தત્ත්වය තමයි තිබෙන්නේ ඔබගේ තුලා ලග්න හිමි ඔබගේ ඉදිරි කාල සීමාව සම්බන්ධයෙන් මේ රවි මාරුවත් එක්ක ඇති කර හැකි බලපෑම් විදිහට. උච්චික ලග්නය. උච්චික ලග්න හිමි ඔබගේ දහවැන්නාධිපති තමයි රවි ග්‍රහය. එතකොට මේ රවි මාරුවත් එක්ක ඔබගේ ලග්නෙන් අටවැන්නට අපි හඳුන්වනවා ආයශ ස්ථානය, එමත් නැත්නම් බාධක ස්ථානය කියලා. එතකොට කෙනෙක්ට මේ ආයශ ස්ථානය තුළ අපිට නිවේදනය කරන කරුණු විදිහට ගත්තොත් ටිකක් දුක් කරදර, සතුරු බාධක, සිත්තැවුල්, ඒ වගේ දේවල් කරදර බාධක තමයි මේ අටවැන්නෙන් අපි නියෝජනය වෙන්නේ. ඉතින් ඒකත් එක්ක ඔබට මේ ලග්නයෙන් අටවැන්න තුළට ගමන් කිරීම තුළ අපි සාමාන්‍යයෙන් කියන්නේ මේ ලග්නයෙන් අටවැන්නේ කිසිම ග්‍රහයකු ඉන්නේ නැති තරමට හොඳයි කියන එක. ඉතින් මේ වෙලාවේ රවි ඔබගේ අටවැන්නට ගමන් කිරීමත් එක්ක ඔබට සැලකිලිමත් වෙන්නට ඕනි. විශේෂයෙන්ම ඔබ රැකියා පරිසරය තුළ ඔබට යම් විරුද්ධවාදීන් නැතිවෙන්නට පුළුවන්. ඒ කියන්නේ අපි දන්නවා අපි එක වගේම පිරිස් හැමතැනම කටයුතු කරන්නේ. සමහරවිට සතුරු බලවේග යම් ආකාරයකට
තමන්ට විරුද්ධව ක්‍රියාත්මක වෙන්නට පුළුවන්. අනිත් එක තමයි මේ වෙලාවේ විශේෂයෙන්ම මුදල් පරිහරණය කරන රැකියාවල් වල ලෝභ නිරත වෙනවා නම් විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න සමහර ලාවට ඒ දේවල් වල යම් ගැටලු සහගත තත්ත්ව ඇති වෙන්නට පුළුවන්. ඒ වගේම අස්ථාන ශෝධනා වගේ දේවල් ඔබට ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒ දේවල් සම්බන්ධයෙන් ඔබ මේ වෙලාවේ සැලකිලිමත් වෙන්න. අනිත් කාරණාව තමයි තමන් උපයන දේවල් තමන් උපයා ගැනීම ඉතාම නිවැරදි මාර්ගවල උපයන අයට ගැටලුවක් වෙන්නේ නැහැ. ඇත්තටම තමන්ගේ යහපත් විදිහට තමන්ගේ ආදායම් මාර්ග පවත්වගෙන යනවා නම් මේ කාල සීමාව ඔබට යහපත් විදිහට පවත්වගෙන යන්නට පුළුවන්. අනිත් එක තමයි පෞලේ සම්බන්ධතාවලදී ගත්තත් මේ කාල සීමාව ටිකක් බාධා ස්වරූපයක් තිබෙනවා. මොකද රවි යටවැන්නි ගමන් කිරීමෙන්ද ඉතින් මේ කාල සීමාවේ ඔබ වෙනදට වඩා ටිකක් ප්‍රවේශාමන්නට ඕනේ. මොකද මේ කාල සීමාවේ ලග්නේ නටවැන්න තුළ මේ රවි ගමන් කිරීම ඔබට ටිකක් අභියෝගාත්මක සහ ටිකක් ධනාත්මක කරුණු වලට වඩා ටිකක් ඍණාත්මක කරුණු තිබෙනවා. නමුත් ඔබට පුළුවන් මේ තියෙන කරුණු කලින් අවබෝධ කරගෙන සාමාන්‍ය පරිදි ඉදිරියට යන්න. ධනු ලග්නය. ධනු ලග්න හිමි ඔබගේ ලග්නයෙන් නවවැන්න පාලනය කරනු ලබන්නේ මේ රවි ග්‍රහය විසින්. එතකොට මේ ග්‍රහ මාරුවත් එක්ක ලග්නයෙන් හත්වැන්නට, එහෙමත් නැත්නම් අපි මේ ස්ථානයේ භාවයක් විදිහට හඳුන්වනවා කාලත්‍රස්ථානය කියලා, විශේෂයෙන්ම කෙනෙකුගේ විවාහය කියන කාරණාව හත්වැන්නෙන් අපි කතා කරනවා. එතකොට කෙනෙක්ට තියෙන සතුරු බලවේග සමහරලාට ආදායම් තත් සම්බන්ධව කෙනෙක්ගේ මරණය සම්බන්ධව මේ කියන කාරණා සියල්ල මේ හත්වැන්න තුළින් අපිට නිවේදනය වෙන කරුණු. එතකොට හත්වැන්න කියන්නේ කෙනෙක්ගේ ලග්නයේ තරමටම ලග්නස්ථානයේ තරමටම වැදගත් ස්ථානයක්. මේ ලග්නයෙන් හත්වැන්නට ඔබගේ රවි ගමන් කිරීමත් එක්ක ඔබ විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනි ගෘහ ජීවිතය සම්බන්ධයෙන් තියෙන සම්බන්ධතාවලදී. තමන්ගේ සහකාරයත් එක්ක තියෙන සම්බන්ධතාවලදී විශේෂයෙන්ම තේරුම් ගැනීම, මේ වෙලාවේ ඇහුම්කම් දීම, අනිත් කෙනාගේ අදහස් වලට ගරු කරලා නිහතමානීව කටයුතු කරොත් තමන්ට මේ කාල සීමාවේ සාමාන්‍ය විදිහට තමන්ගේ කටයුතු කරගෙන යන්නට පුළුවන්. අනිත් කාරණාව ව්‍යාපාර කොටස්කරුවන් ගත්තාම සමහරවිට තමන් ව්‍යාපාර කරද්දී හවුල් ව්‍යාපාර කරන අය ඉන්නවා නම් විශේෂයෙන් මේ හවුල් ව්‍යාපාර කරන තමන්ගේ සමාජිකයොත් එක මේ වෙලාවේ ටිකක් මතභේදවලට යන්න ඉඩකඩක් තිබෙනවා. ඒ හින්දා ඔබ ඒ සම්බන්ධව මේ වෙලාවේ වැඩි අවධානයක් දෙන්නට ඕනේ. මේ රවි හත්වැන්න තුළ ගමන් කිරීම ඒ කාරණාවලට යම් අයහපත් බලපෑම එල්ල කරන්න පුළුවන් හින්දා. මේ කාල සීමාව විශේෂයෙන්ම ඔබට ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් හෝ වේවා, තමන්ගේ රැකියාව තුළ හෝ වේවා, තමන්ගේ යටත් පිරිසගෙන් මේ වෙලාවේ තමන්ගේ කාර්ය කරගන්න ඔබට විශේෂ හැකියාව, නායකත්ව කුසලතාවයන් වර්ධනය වෙනවා. ඉතින් තමන්ට ඒ තත්ත්වයන් එක්ක තමන්ගේ කටයුතු හොඳින් කරගෙන යන්නට පුළුවන්. ධනු ලග්න හිමි ඔබට මේ තියෙන කාරණාත් එක්ක මේ ගහ මාරුව ඉස්සරහට යන්නට හැකියාව තිබෙනවා. මකර ලග්නය. මකර ලග්න හිමි ඔබගේ ලග්නයෙන් අටවැනි භාවයේ පාලනය කරනු ලබන්නේ රවි ග්‍රහය. එතකොට මේ තියෙන රවි මාරුවත් එක්ක ඔබගේ ලග්නයෙන් හයවැන්නට තමයි මේ රවි ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට රවි හයවැන්නට ගමන් කිරීමත් එක්ක අපි බලන්නට ඕනේ හයවැන්න කියන්නේ අපි ගන්න සාමාන්‍යයෙන් ගත්තාම භාවයක් විදිහට ගත්තාම රෝගස්ථානයේ විදිහට කෙනෙක්ගේ ලෙඩ දුක් අපි මෙතනින් හඳුනා ගන්න පුළුවන්. කෙනෙක්ට තියෙන සතුරු ආබාධ, ඒ වගේම ණය ගනුදෙනු සම්බන්ධයෙන් කෙනෙක්ට තියෙන තත්ත්වයන්, ඒ සම්බන්ධව මේ ලග්නෙන් හයවැන්න තුළ නිවේදනය කරන කරුණු. ඉතින් මේ ලග්නෙන් හයවැන්නට රවි ගමන් කිරීමත් එක්ක මකර ලග්න හිමි ඔබ මේ කාල සීමාව තුළ යම් ණය වීමක් තුළ, යම් මූල්‍ය අපහසුතාවයක් තුළ ණය වෙලා යම් ඒව ගෙවා ගන්න බැරුව මේ කාල සීමාව තුළ යම් දුෂ්කරතාවයක හිටියනන් ඔබට ඒ ණය ගෙවලා මේ වෙලාව නිදහස් වෙලා තමන්ගේ මූල තත්ත්වය ස්ථාවර කරගෙන ඉස්සරහට යන්නට හැකියාව තිබෙනවා. රැකියාවේ තත්ත්වය ගත්තාම රැකියා පරිසරය තුළ ඔබට රැකියාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ, කියන්නේ තමන්ගේ ඉහළින් ඉන්න නිලධාරීන්ගේ සහාය තමන්ට ලැබෙනවා. විශේෂයෙන්ම ඒකත් එක්ක මේ කාල සීමාවේ ඉතාම ශක්තිමත්ව රැකියාව කරගෙන යන්නට ඔබට අවශ්‍ය පරිසරය, වැඩ පරිසරය තුළ නිර්මාණය වෙනවා. අනිත් කාරණාව ඔබ විදේශගත වීමක් අපේක්ෂා කරගෙන හිටපු මකර ලග්න හිමියෙක් නම් මේ වෙලාව ඔබට විදේශගත වීමට වැඩි ඉඩකඩක් ලබා දෙනවා මේ කාල සීමාව තුළ. අනිත් කාල සීමාවේ ගත්තහම අපි දන්නවා මේ රෝගස්ථානයත් එක්ක ගත්තහම මේ
ඔබගේ වැයපක්ෂයත් අපි බලාපොරොත්තු වෙන්නට පුළුවන් ටිකක් වියදම්වල ඉහළ යාමක් සැලකිය යුතු ඉහළ යාමක් අපේක්ෂා කරන්න පුළුවන්. ඒ හින්දා තමන්ගේ මූල්‍ය තත්ත්වයත් කලමනාකරණය කරගෙන මේ කාල සීමාව සාමාන්‍ය පරිදි ඔබට කටයුතු කරන්නට මකර ලග්නෙ හිමි ඔබට අවස්ථාව තිබෙනවා මේ රවි මාරුවත් එක්ක. කුම්භ ලග්නය. කුම්භ ලග්නෙ හිමි ඔබගේ ලග්නෙන් හත්වැන්න පාලනය කරනු ලබන්නේ මේ රවි ග්‍රහය. එතකොට මේ ලග්නෙන් පස්වැන්නට තමයි ඔබගේ මේ රවි මාරුවත් එක්ක රවි ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ලග්නෙන් පස්වැන්න අපි ගන්නේ පුත්‍රස්ථානය, එහෙමත් නැත්නම් බුද්ධ ස්ථානය විදිහට මේ ස්ථානය හඳුන්වනවා. විශේෂයෙන්ම ගත්තාම කෙනෙක්ගේ පොතපත සම්බන්ධයෙන් තියෙන දැනුම, ප්‍රාථමික අධ්‍යාපනය සම්බන්ධව කෙනෙක්ගේ අපි බලන්නේ මේ ස්ථානය තුළින්. එතකොට අනිත් කාරණාව විශේෂයෙන්ම දරුවෝ ගැන කතා කරන්නේ අපි පස්සැන්න තුළින්. ඉතින් මේ කාරණාත් එක්ක බැලුවාම මේ ලග්නයෙන් පස්සැන්නට කුම්භ ලග්න හිමි ඔබගේ මේ රවි මාරුවත් එක්ක ඔබට රැකියා පරිසරය තුළ ගත්තාම තමන්ගේ රැකියා කටයුතු ඉතාම හොඳින් කරගෙන යන්න තමන්ට හැකියාව නිර්මාණය කරනවා මේ ගහ මාරුවත් එක්ක. අනිත් කාරණාව ව්‍යාපාර කටයුතු කරන කෙනෙක් නම් ව්‍යාපාර කටයුතු ඉතාම හොඳින් කරගෙන යන්නට පුළුවන්. විශේෂයෙන්ම තමන්ට තියෙන ව්‍යාපාර කොටස, ඒ කියන්නේ තරංකාරීත්වයක් අපි දන්නවා ව්‍යාපාර කරන්නේ තරංකාරීත්වය තුළ තමන්ට තරංකාරු ඉන්නවා. ඉතින් ඒකත් එක්ක මේ තරංකාරීත්වයට හොඳින් මූණ දීලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඵල කරගන්නට ඔබට අවස්ථාව තිබෙනවා. ඔබ මේ කාල සීමාවේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්නට ඕනේ මේ දරුවෝ කියන කාරණාව අපි පස්සෙන් අපි කතා කරනවා. එතකොට රවි පස්සෙන්ට ගමන් කිරීම තුර දරුවන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මේ වෙලාවේ විශේෂ සැලකිල්ලක් දක්වන්න ඒ සම්බන්ධව ඔබට මතක් කරනවා. අනිත් කාරණාව ගත්තොත් අධ්‍යාපන කටයුතු කරන අය ඉන්නවා නම්, ඒ වගේම අධ්‍යාපන කටයුතු කරන දුවල පුතාලා ඉන්නවා නම් ඒ අයටත් මේ කාල සීමාවේ තමන්ගේ කටයුතු හොඳින් කරගෙන යන්නට අවශ්‍ය මානසික ශක්තිය මේ වෙලාවේ මේ බලපෑමත් එක්ක නිර්මාණය වෙනවා. අනිත් කාරණාව සම්බන්ධතා. සම්බන්ධතාවලට අලුතෙන් සම්බන්ධතා නිර්මාණය වෙන්න අපි සමහරවිට හුදකලාව හිටපු අයට සමහරවිට ප්‍රේම සම්බන්ධතා නිර්මාණය වෙන්න පුළුවන්. තමන්ගේ යුග ජීවිතය සම්බන්ධයෙන් ගත්තොත් අනිත් කෙනාව හොඳින් තේරුම් අරගෙන මේ සම්බන්ධතා ශක්තිමත් කරගන්න මේ ග්‍රහ බලපෑම ඉතාම වැදගත් වෙනවා. ඉතින් මේ කාරණා තමයි කුම්භ ලග්න හිමි ඔබට මේ රවි මාරුවත් එක්ක ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් කාරණා විදිහට පෙන්ලා දෙන්න පුළුවන් වෙන්නේ. මීන ලග්නයෙන් උපන්න ඔබගේ හයවැන්න, ලග්නයෙන් හයවැන්න පාලනය කරනු ලබන්නේ රවි ග්‍රහය. එතකොට මේ රවි මාරුවත් එක්ක ලග්නයෙන් හතරවැන්නට තමයි මේ රවි ගමන් කිරීම සිද්ධ වෙන්නේ. එතකොට ලග්නයෙන් හතරවැන්න අපි හඳුන්වන්නේ මාතෘ ස්ථානය විදිහට. ලග්නයෙන් හතරවැන්න තුළ අපි කතා කරන කාරණා විදිහට විශේෂයෙන්ම අපි මව ගැන කතා කරද්දි මේ ලග්නයෙන් හතරවැන්න ගැන විශේෂයෙන්ම බලනවා. එතකොට කෙනෙක්ගේ වාසස්ථාන, පදිංචිය, භූමි ලාභ, ඉඩකඩම් මේ වගේ දේවල් සම්බන්ධයෙන්, ලෞකික සැප සම්පත් සම්බන්ධයෙන් මේ හතරවැන්නෙන් විශේෂයෙන්ම අපි බලනවා. ඉතින් ලග්නයෙන් හතරවැන්නට ඔබගේ මේ මාරු වීමත් එක්ක රවි මාරුවත් එක්ක ඔබගේ රැකියාව පැත්තෙන් ගත්තහම ඔබට ටිකක් ජයග්‍රහයී මානසිකත්වයකින් වැඩ කරන්නට පුළුවන්. තමන්ගේ සහාය ලැබෙනවා අනිත් අයගේ. එතකොට රැකියා පරිසරය තුළ තමන්ට හොඳ විදිහට තමන්ගේ කටයුතු කරගෙන යන්නට හැකියාව තිබෙනවා. විශේෂයෙන්ම ඔබට මේ වෙලාවේ නීති කරුණු, මේ වෙලාවේ අම්මාකාරයකින් මොනවා හරි දෙයක් සම්බන්ධයෙන් මතුවලා තිබෙනවා නම් මේ වෙලාවේ නීති ජයග්‍රහණත් වෙන්නට මේ රවි මාරුව හේතු පාදක වෙන්නට පුළුවන්. මම කලින් කිව්වා වගේ ඔබගේ මව නියෝජනය වෙනවා මේ හතරවැන්න තුළ. එතකොට රවි හතරවැන්නට ගමන් කිරීමත් එක්ක ඔබගේ මවගේ සෞඛ්‍ය පැත්ත, සෞඛ්‍ය සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් වෙනදට වඩා වැඩි අවධානයක් දීලා කටයුතු කරන්න ඒ සම්බන්ධවත් ඔබට පෙන්ලා දෙනවා. එතකොට මේ කාල සීමාව තුළ ගත්තහම පවුලේ වාතාවරණය තුළ ගත්තහම, ඒ කියන්නේ ගෘහ ජීවිතය තුළ ගත්තහම ඔබට යම් ආතතීන් තත්ත්වයන් තුළ කටයුතු කරන්න සිද්ධ වෙන්නට පුළුවන්. ඉතින් ඒ තත්ත්වයන් අවබෝධ කරගෙන අනිත් අයත් එක්ක අදහස් හුමාරු කරගෙන තමන්ගේ ඉන්න සමාජිකයොත් එක්ක හොඳින් කටයුතු කරන්න පවුලේ. එතකොට මේ තියෙන රවි මාරුවත් එක්ක ඔබට ඇති වෙන අහිතකර බලපෑම ඉවත් කරලා තමන්ට ධනාත්මක කරුණු මේ දේවල් වල අරගෙන මේ ග්‍රහ මාරුවතර ඔබට සාමාන්‍ය පරිදි කටයුතු කරන්නට හැකියාව තිබෙනවා. අපි ලග්න 12ටම අදාළව මේ රවි මාරුව බලපාන විදිය කතා කරා. එතකොට මේක ලග්නයට
අදාළව පොදු පලාපලයක් ඉදිරියට අපි ඉදිරිපත් කරේ. අපි දන්නවා ජන්ම පත්‍රයක පූර්ණ පලාපලයකට යන නම් කෙනෙක්ගේ උපති ග්‍රහ පීඨීම් දැනට පවතින ග්‍රහ ගෝචරය, එතකොට පවතින දශා තත්ත්වයන්, ඒ රාශික තත්ත්ව, මේ සියල්ල සැලකිලට ගන්න ඕනි. ඉතින් මේක ලග්නේ වශයෙන් වූ පොදු පලාපලයක් ඉදිරියට අපි ඉදිරිපත් කරේ. එතකොට ඔබට පුළුවන් මේ රවි ග්‍රහයට අදාළව යම් අපල තත්ත්වයන් මතුවලා තිබෙනවා නම් ඒවට ප්‍රතිකර්ම විදිහට යම් පිළිවෙත් කිහිපයක යෙදෙන්න. එකක් තමයි ඔබට පුළුවන් රත්පැහැ මල් තමයි අපි රවිගේ අපලවලට පූජා කරන්න කියලා අපි කියන්නේ. එතකොට රත්මල්, රත්පැහැ මල් ටිකක් අරගෙන ඉවරලා බෝධි පූජාවක් පවත්වන්න ඔබට පුළුවන්. එතකොට අපි ගෙදර බුදු පහරට වුණත් යම් රත්මල් කිහිපයක් තියලා මේ වෙලාවේ ඔබට ඒ තියෙන ප්‍රතිකර්ම කරගන්න අවස්ථාව තිබෙනවා. ආගම දහමට අපි නැඹුරු වෙලා කටයුතු කිරීමත් එක්ක විශේෂයෙන්ම යම් අකුසල කර්මයක් තියෙනවා නම් ඒව යටපත් වෙලා අපිට මේ තියෙන කාර්යයන් හොඳින් කරගෙන යන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය වෙනවා. අනිත් කාරණාව ඔබට පුළුවන් සමහරවිට නැති බැරි කෙනෙක් ඉන්න පුළුවන්, ඒ අයට රත්පැහැ ඇඳුම් දන් දීමක් කරන්න පුළුවන්. ඒ වගේ මාට පිරිකරක් අරගෙන අපිට ස්වාමීන් වහන්සේ කෙනෙකුට සංඝයා වහන්සේට පූජා කරන්න පුළුවන්, ධර්ම දාණය පින්කම් කරන්න පුළුවන්. ඉතින් ඔය වගේ කටයුතු කරලා අපිට පුළුවන් මේ රවිගේ අපල තත්ත්වයන් මග හැරගන්න, ඒ වගේම මරණයට කැපවුණු සතුන් නිදහස් කරන්න අපිට පුළුවන් මට්ටමින් යම් ආකාරයකට ඒ කරන ක්‍රියාවන් වලට දායක වෙන්නත් ඔබට පුළුවන්. ඉතින් මේ තත්ත්වයන් එක්කලා ඔබට මේ ප්‍රතිකර්මත් කරගෙන ඉස්සරහට යන්න. අපි නැවතත් දවසක මේ වගේම ග්‍රහ මාරුවකින් නැවත හම්බ වෙනතුරු ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි.